මද රෝගයක් තිර නිසා මගේ මුණේ අනවශ්‍ය රෝම බවෙනවා. ඒකට මට නරග කමේට් එකක් දාලා තිබ්බ කෙනේ. යළුවරේයිබන් කෙල පිගන්නවා ඔයා අප YouTubeුප චන එකට. ඉතින් මුලින් මාදත් විඩියක පටන්ගන කලින්වැට මදක් කරනවා අප ප් චනල එක සබස්ට්‍රයිප් කරලා බෙලයිනය ්‍රියාත්ම කන්න කියලා. ළම ගයිකාවක් විදිහට ප්‍රේක්ෂිකන්ගේ අකර්ශණය ලබාගත්ත. ඒ ගයිකාව නතශ පෙරිරා. නිවදිකාවක් පවිදිහට දක්ෂතා දක්ව නෑය රංගණ ශිට්මිියයක් පිරිහටත් කාගේත් ආදරය ලබාගන්නවා.මට වසර ගණනාවට පෙර Edwardඩර්් ජයිොරි ගායක ශිපයක් සමඟ සුලගක්වේ මයි අනවා ගීතය ගායනා කළ නදශා අදමනිවිට පෝටිමෙන් නිවේදිකාවක් වෙෙදිහටත් කල කටයුතුවලට සම්බඳවෙමෙන් කරගෙන යනවා. නතශකිුවම අදවරවිට සමාජ මධ්‍ය තුළ ඇවු බෙහවින් ජනප්‍රියයි. ඇගේ විලාසිතාාවයන් ඇගේ විවාහය කියනම හැම අත්තින්ම ඇගැන හැමෝම කතා කරන්නට වෙනවා. පංචකාලය ලක්කාවටේන නතාශා ඇගේ කුඩා කාලේදිම. දෙමෝපයම් වෙන්වනවත් එක්කම හැදිවැඩෙන්න්නේ තාත්තගේ අම්මසමගයි. අච්චාමට අම්ම කියන නතාශට හිටපුේ හෙවනැල අද මේ ලෝකෙන් නැන්නම ගිහින්. ඉතින් පොඩිදයටට ගොසිප් හැදෙන නතශශ මේ අභියෝග වලට මුහුණ දෙන්නේ ධර්මික අදහස් වලින්. ඉති නෙවිදිහට ඇගේ මාන්සික මට්ටම සෑහෙන දුර්වල කරපු සමූජමාතය පළවුණු විභේචනය ගැන නතාශක් කිව්වේ මෙන්න මේ විදිහටයි. මට තිෙනවා ටිම්ඹ කොෂවල ගැටිතියෙන ෙඩක්. ඉතින් ඒකේ අහිතකර ප්‍රතිඵලයක් විදිහට මගේ මුණ පුරාම රෝම හැදෙනවා. ම දස මගේ කනවිදුපු වීඩුව එකක් සමාජ මාතියට දැන්මා. ඒක මගේ මූන කලොසප් එකක් තියෙනවා. ඇතනති මගේ මොන තියන දෙේවල් ඔක්හොම් පේනවා. ඉතින් මට කෙනෙක් කමන්ටි එකක් දාලා තිප මේ සුදුවෙන්න කරපු දෙයක් නිසා මෙහෙම වෙලා තියනි කියලා. ඉතින් මගේ ලෙඩ නොදැන මට එහෙම කියව්පු එක කැන මම ගොඩක් තුක්විින්දා. නදශකිවවේ මෙන්නමීවි දිහෙ දෙයක් තමයි.